කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද මම පෙන්වන්නේ ගාලික් රසයට නාන් හදන විදිය. මේ රස ෆ්ලැට් බ්‍රෙඩ් එක කරි එක්ක කනවා වගේම නිකනුත් කන්න පුළුවන්. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ඉස්සලාම ලාවට රස්නේ වතුර මිලිලීටර් 50කට යීස්ට් ග්‍රෑම් 7කුයි සීනි තේ හැඳි 2කුයි මේ වගේ විස්කරගෙන හොඳට එකතු කරගන්න. ඊට පස්සේ අපේ මේ යීස්ට් මික්ස්චර් එකට පිපෙන්න ඉඩ දෙමු විනාඩි 10ක් විතර. එතකන් වෙනම බෝල් එකක පිටි ග්‍රෑම් 550කුයි බේකින් පවුඩර් තේ හැඳි 2කුයි ලුණු තේ හැඳකුයි හොඳට විස්කරගෙන හාමු කරගන්න. දැන් ඩෝ එක හදාගන්න ඕගොල්ලොන්ගේ පිටි මිශ්‍රණය යීස්ට් මිශ්‍රණය කිරි මිලිලීටර් 200කුයි ග්‍රීක් යෝගට් එහෙම නැත්නම් මී කිරි ග්‍රෑම් 200කුයි හොඳට එකතු කරගන්න ටිකක් ඇලෙන ඩෝ එකක් ලබා ගන්නකම් ඕගොල්ලොන්ට ස්ටෑන්ඩ් මික්සර් එකක් තියෙනවා නම් හරිම ලේසි. හැබැයි අතින් මේක මිශ්‍ර කරගන්නවා නම් ස්පැචුලා එකක් එහෙම නැත්නම් ලී හැන්දක් පාවිච්චි කරන්න. මතක තියාගන්න මේකට තව පිටි දාන්න එපා. මොකද එහෙම නැත්නම් ඕගොල්ලොන්ට පාන් තමයි කන්න වෙන්නේ. නාන් නෙමෙයි. දැන් මේක හොඳට මිශ්‍ර වුණාට පස්සේ ප්ලාස්ටික් රැප් එකකින් කවර් කරලා රස්නේ තැනක පිපෙන්න ඉඩ දෙන්න පැයක් විතර. මේක ඩබල් වෙනකම්. එතකන් අපේ ගාලික් ෆ්ලේවර් ගී එක හදාගමු. ගී මේස හැඳි පහක් පෑන් එකක රත් වෙන ඉඩ දීලා අපි මේකට එකතු කරගමු ග්‍රේට් කරගත්ත සුදු ලූණු බික් 4ක් 5ක්. දැන් මේ ටික බැදෙන්න ඉඩ දෙන්න තප්පර 30ක් විතර. ඊට පස්සේ මේක ලිපෙන් බාගෙන පැත්තකින් තියන්න මේ ගාලික් එක ගී එකට ඉන්ෆියුස් වෙනකන්. මේක තවත් රස වෙන්න ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න. ඕගොල්ලොන්ට ගී නැත්තම් ඒක වෙනුවෙන් බටරුත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ නාන් ඩෝ එක පිපුණාට පස්සේ ඕගොල්ලොන්ගේ වර්ක් සර්ෆස් එකට පිටි ටිකක් තවරගෙන ඩෝ එක අතින් පොඩ්ඩක් අනාගන්න විනාඩියක් දෙකක් විතර. ඊට පස්සේ මේක පෝෂන්ස් 8කට කපාගෙන මේ වගේ බෝල හැඩයට ෂේප් කරගන්න. දැන් තව පිටි ටිකක් තවරගෙන මේ වගේ දිග හැඩයට නාන් ටික රෝල් කරලා ෂේප් කරගන්න. සෙන්ටිමීටර් භාගයක් විතර මහතට. ඊට පස්සේ මේවා බැදගන්න හොඳට රස්නේ ෆ්‍රයින් පෑන් එකක ගී එහෙම නැත්නම් බටර් ටිකක් රත් කරගෙන නාන් ටික බැදගන්න. මේ වගේ ලස්සනට උඩට බුබුලු දානකොට ඕගොල්ලොන්ට නාන් එක අනිත් පැත්තට ෆ්ලිප් කරගන්න පුළුවන්. ඒ පැත්තත් හොඳට බැදුනට පස්සේ නාන් එක බාපු ගමන්ම අපේ ගාලික් ඉන්ෆියුස් ගී ටිකක් බ්‍රෂ් එකක් පාවිච්චි කරලා හොඳට උඩින් තවර ගන්න. ඊට පස්සේ චොප් කරගත්ත කොරියන්ඩර් ටිකක් මේකට උඩින් ඊහා ගන්න. දැන් මේ ප්‍රොසෙස් එක ඉතුරු නාන් ටිකටත් රිපීට් කරන්න. මේ නාන් නිකනුත් කන්න පුළුවන්, හරිම රහයි. හැබැයි මං හිතනවා මේක බටර් චිකන් එකකුත් එක්ක සුපිරි කියලා. ඒක මම පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකේ. මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව ඉන්ස්ටග්‍රෑම් එකේ, ෆේස්බුක් එකේ ෆලෝ කරනවා වගේම දැන් TikTok එකේ ෆලෝ කරන්න පුළුවන්. තව ඉක්මන් ඒ වගේම ලේසි රෙසිපිස් වලට. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් peace.